අපි ලබා දුන්න ගාණ තමයි ව්‍යාපාරයේ 2023 31 න් අවසන් වසරදී ලද ව්‍යාපාරික ලාභය තක්සේරු කළ හැකි ආදායම රුපියල් 127යි අපෙන් අහන්නේ බදු අය කළ හැකි ලාභය ගණනය කරන්න බදු අය කළ හැකි ලාභය ගණනය කරන්න කියන එක තමයි අපි අහුවේ අපිට කියනවා 2023 31 න් අවසන් වසර තුල ලබා ඇති ලාභය 127යි ව්‍යාපාරයේ ලාභය තක්සේරු කළ හැකි ලාභය රුපියල් 127යි කියලා කියනවා අපෙන් අහනවා වසර සඳහා බදු අය කළ හැකි ලාභය බදු අය කළ හැකි ලාභය අපි දන්නවා කාල පරිච්ඡේද දෙකක් තිබෙනවා 2019 4 1 ඉඳලා 19 12 31 දක්වා මාස 9ක් ඒ වගේම 2021 1 ඉඳලා 3 31 දක්වා මාස 3ක් අපි උපකල්පනය කරනවා මේ ලාභය මේ වසර පුරාම ඒකාකාරී ලෙස ගලාගෙන ගියා කියලා එහෙමනම් ලක්ෂ 27 ලාභය 12න් බෙදලා 9න් වැඩි කළාම කීයද ආවේ 12න් බෙදලා 9න් වැඩි කළාම කීයද ආවේ 20 ලක්ෂ 25000 20 ලක්ෂ 25000යි නේද 20 ලක්ෂ 25000යිද ඔව් සර් එතන මෙතන තියන්නේ 6 ලක්ෂ 75000යි තක්සේරු කළ හැකි ලාභය ඊට පස්සේ පුද්ගලික සහනය කීයද 375000යි මෙතනද මෙතනද 750000යි මේකෙන් මේක අඩු කළාම කීයද 12න් 5ක් 7ක් 5යි 10න් 3ක් 16යි 16,50,000යි මෙතන हत्त पंदा हकाला भैया मैं ना किया था आसे लाख से पनाख दा है मैं ना उत्तरे हारे में सर गली का सहने मगधे इनमें कौन में से एक लाख से पहने मगधे मायूला लाख से पहने पे उत्तर गली के सहने कर एक लाख पेरेरा महाता सीय सेवा नियुक्तियन සිය සේවා නියුක්තියෙන් 2020 31 න් අවසන් වසර සඳහා ලබා ඇති සිය සේවා නියුක්තියෙන් 2020 31 න් අවසන් වසර තුලදී ලබා ඇති සේවා නියුක්තිය ආදායම लक्ष 33 की लक्ष 33 की ओगे मासिक आदायम समानव व्याप्त वियत समानव व्याप्त वियत දහස් 23 31 න් අවසන් වසර සඳහා බද්දට යටත් ආදායම ගණනය කරන්න බද්දට යටත් ආදායම ගණනය කරන්න මොකද අපිට කිව්වේ උද්ගලයේ නමක් දීලා කිව්වා 2023 31 න් අවසන් වසර තුල සේවා නියුක්ති ආදායම ලක්ෂ 33යි කියලා හැම මාසෙම මේ සේවා නියුක්ති ආදායම සමානයි කියලා කිව්වා. එතකොට අපි දන්නවා දැන් ආයෙත් අමුදේ මතක් කරන්න අවශ්‍ය නැහැ 2023 31 න් අවසන් වසර කිව්වාම 2023 31 න් අවසන් වසර කිව්වාම පළවෙනි මාස 9ට වෙනම නීතියක් දෙවන මාස 9ට වෙනම නීතියක්. මයුර වෙරි ගුඩ් මයුර වෙරි ගුඩ්.
එතකොට ලක්ෂ 33යි 12න් 9න් ගියාම කියෙන්නේ 24 ලක්ෂ 75000යිද එමුනේ දෙන්නේ 24 ලක්ෂ 75000ද 25000ද 24 ලක්ෂ 75000 24යි 75යි තුනකට ගියාම මේ දෙන්නේ 8 ලක්ෂ 25000යි 8 ලක්ෂ 25000යි පුද්ගලික සහනය කීයද ලක්ෂ 5යි මේ අවුරුද්දේදීත්තේ ලක්ෂ 5න් 12න් 9ක් කියන්නේ 3 ලක්ෂ 75000යි මෙතනට 7 ලක්ෂ 50000යි මේවා අපි දන්නවද ඊට පස්සේ තියෙනවා සේවා නියුක්ති ආදායමට වසරකට ලක්ෂ 7ක් සේවා නියුක්ති ආදායමට වසරකට ලක්ෂ 7ක් තියෙනවා අවුරුද්දටම එතකොට මේ මාස 9ට කීයද 12න් 9යි කීයද 12න් 9 ඉන්නේ 4න් 3යි हेत्त पंद्रह वा हाता लाख से मना दहाई पांच लाख से इसी पंद्रह हाई मितंत नया गिलात क्यों हुआ माँ उतना तो नया गिलात क्यों हुआ दें किए दादू कला में हेत्त पंद्रह हाई ගුණය තුරා තුරා ගියා 15 ලක්ෂ 75000යි මෙතන 75000යි එහෙමනම් මෙතන 15යි 75යි මෙතන 75යි කීයද 16 ලක්ෂ 50000යි 16 ලක්ෂ 50000යි සේවා නියුක්ති ආදායම් ලබන්නාට සේවාවල නියුක්ත වූවන්ට රුපියල් ලක්ෂයක් දක්වා මාසයකට උපයන විට ගෙවීම් බද්ධක සහනයක් ලැබුණා මාසයකට රුපියල් ලක්ෂයක උපයන විට ගෙවීම් බදු සහනයක් ලැබුණා මාසෙට ලක්ෂයට වඩා වැඩි නම් තමයි උපයන විට ගෙවීම් බදු අය කලේ එතකොට මාසිකට ලක්ෂයයි කියන්නේ අවුරුද්දකට ලක්ෂ 12යි අවුරුද්දකට ලක්ෂ 12ක් තමයි උපයනවිට ගෙවීම් බදු සේවා නියුක්තියන්ගේ ආදායම මත සේවා නියුක්ති ආදායම මත බදු නිදහස බදු අය වෙනේ ගන්න එතකොට පෞද්ගලික සහනය ලක්ෂ 5ක් අයින් කළාම තව ලක්ෂ 7ක් තියෙනවා ලක්ෂ 12යි මෙන්න මේක තමයි මේ දැන් අර මම ඉස්සෙල්ලා කිව්වනේ සේවා නියුක්ති ආදායමේ රුපියල් ලක්ෂ 7ක බදු සහනයක් ඉවත් කරගන්න පුළුවන් කියලා කිව්වා ඒ බදු සහනය ආවේ pay tax එහෙම නැත්නම් උපයන විට ගෙවීම් බද්දට යටත් උනේ ලක්ෂයකට වැඩි ආදායම් ලක්ෂයකට වැඩි ආදායම් එතන ලක්ෂය කියන්නේ අවුරුද්දට 12යි පෞද්ගලික සහනය ලක්ෂ 5ක් ඉවත් කළාම සේවා නියුක්ති සහනය ලක්ෂ 7යි. ඒ ලක්ෂ 7 තමයි බලන්න මේ දෙක එකතු වුණ ලක්ෂ 9ක් වේ. ලක්ෂ 12 12න් බෙදලා 9න් වැඩි කළාම ලක්ෂ 9ක් එනවා මෙන්න මේ දෙක එකතු වුණ ලක්ෂ 9යි. පැහැදිලිද? අප පැහැදිලි අය ඉන්නවද? ඔව් කියන්න. ප්‍රනාන්දුගේ ප්‍රනාන්දු මහතාගේ වාර්ෂික සේවා නියුක්ති ආදායම වාර්ෂික සේවා නියුක්ති ආදායම විසි හත් ලක්ෂ 84000ක විසි හත් ලක්ෂ 84000ක
सेवानियुक्ति आदाय में लक्ष हाथक दक्वा सहानिया कहे में वहाँ के लिए नहीं ने वाला देखे पहले ली ये वाके में दिदासवी सेका एक दिन ना सिद्ध है पाउंड के लिए का सहानिया वासर अगर लक्ष तिहाक दक्वा वैडी के लिए सा सेवानियुक्ति आदाय में मतलब सहाने ही मिले नए खिलाफी देंगे क्या नगाता ये वाके में दारू होने ते आपी गोड़ने की ला कुलियर दीला गोड़ने की ला कुलियर दारा दीला पुद्गले आदायम लबने वाना වාරණ ගොඩනැගිල්ල ලක්ෂ තිබෙනවා ආලා කුලියට දීලා ආදායම ලබනවා නම් ඒ කුලී ආදායමෙන් 125ක් අපිට අඩු කරගන්න පුළුවන් ෂය සහ අලුත් වැඩියා වියදම් ෂය සහ අලුත් වැඩියා වියදම් එතකොට මේ වියදම සඳහා අපි සත්‍ය බිල්පත් පෙන්වන්න අවශ්‍ය නැහැ සත්‍ය බිල්පත් පෙන්වන්න අවශ්‍ය නැහැ අපිට 125ක ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් පැහැදිලිද මේක සහනයක් කුලී ආදායම ज्येष्ठ पुरवैसियान संधा लक्ष पहलवाक दाक्वा पुलियादायम निदहा है वै दिदास विषेकाय के इंदला मे पुलियादायम हिमी वेन्ने लक्ष तीह दाक्वा वैडी कलनिसा पहले जे इतना दिदास विषेकाय के टे पेरे पुलियादायम ज्येष्ठ पुरवैसियान गेन लक्ष पहलवाक पद्य निदहास दिदास विषेकाय के इंदला मे सहाने हिमी वेन्ने ऐ लक्ष तीह दाक्वा बधु सहानिया निदा वैडी कलनिसा දැන් ඔයාලට මම මේ දැන් මේ කියන කතන්දර පැහැදිලි නේද අර අපි හදපු ගණන් එක්ක ඒ ගණන් හදලාගත්තු අවබෝධයත් එක්ක දැන් පැහැදිලි කියන කාරණේ එහෙම නේද ඔව් හරි विदेश सेवा विदेश के अंट सेवा सपेन लंका तुला पिटस्तर हर विदेश के अंट सेवा सपेला विदेश विनिमय उपयनवन विदेश विनिमय उपयनवन इवन आदाय मिलियन पहाल वग्दा निधा
विदेश के अंत अभी सेवा सपेला विदेश लावी अभी आदाय उपयन वना विदेश विनिमय उपयन वना इवेनी आदाय मिलियन पहलवा लक्ष पणहा आदाय बद्य निधास निधास विशेला मे विदेश विनिमय लागेवा सदा संपूर्ण आदाय बद्य निधास के लिएनवा इवागे मार अपिकेपु इतदेन वियदाम मेन मेवा एक वसर कट लक्ष विस्स सॉरी लक्ष दोलहाक दाक्वा अडु करगान्न पुलुवन देदहास विस्स एकायक इंदला देदहास विस्स एकायक इंदला मेन मे कियन वियदाम वल एकतुव वसर कट लक्षयक लक्ष दहयक दोलहाक दाक्वा अडु करगान्न पुलुवन ए कियन्ने मासेकट लक्षयक एकक तमयि वैद्य रक्षणे संधा दायके अतुलुव सौख्य वियदाम කෙනෙකුට රක්ෂණ ඔප්පුවක් තිබෙනවා නම් ඒ රක්ෂණ ඔප්පුව මත දරන වියදම් ඒ වගේම සෞඛ්‍ය වියදම් රුපියල් ලක්ෂ 12ක් ඒ වියදමත් ඒ වගේම දරුවන් වෙනුවෙන් දරන දේශීය අධ්‍යාපන වියදම් බිල්පත් මගින් තහවුරු කරන්න පුළුවන් දරුවන් වෙනුවෙන් දරන අධ්‍යාපන වියදම ලක්ෂ 12 ඇතුළත කවර කරගන්න පුළුවන් නිවාස ණය සඳහා පොලී වියදම අපි නිවාස ණයක් සකස් කරන පොලිය මේ ණය අරගෙන ඒ සඳහා ගෙවන පොලිය මේ ලක්ෂ 12 ඇතුලේ ආවරණය කර ගන්න පුළුවන්. ඒ වගේම අනුමත විස්රාම ක්‍රමයකට ගෙවන දායක මුදල් දැන් බොහෝ අය ඉන්නවා රක්ෂණ ආයතන හරහා විස්රාමික සැලසුම් ලබා ගන්නවා. ඒ සඳහා ගෙවන මුදල් මේ ලක්ෂ 12 ඇතුලේ ආවරණය කර ගන්න පුළුවන්. ඒ වගේම සුරකුම්පත් ණය කරවාගේ දේවල් මිලදී ගැනීම වෙනුවෙන් දරන වියදම් දරණ වියදම ලක්ෂ 12 ඇතුලේ ආවරණය කර ගන්න පුළුවන් වර්ග කීයක් තියෙනවද පහක් තියෙනව මොනවාද රක්ෂණ වියදම් හා සෞඛ්‍ය වියදම් අධ්‍යාපන වියදම් නිවාස පොලි විස්රාම දායක මුදල් සහ සුරකුම්පත් හා සාධන අනුපාත සාධන පත්‍ර ඊට පස්සේ බදු අනුපාත 2021 දක්වා පළමු ලක්ෂ 6 බද්දෙන් නිදහස් ඊළඟ ලක්ෂ 6ට 104යි ඊළඟ ලක්ෂ 6ට 108යි ඊළඟ ලක්ෂ 6ට 112යි ඊළඟ ලක්ෂ 6ට 106යි ඊළඟ ලක්ෂ 6ට 120යි ඉතිරියට 112යි එනි මේ බදු අනුපාත ටික ලියාගන්න මම මේක ඔයාලට දීලා නැහැ මේක ලියාගන්න බදු අනුපාත 2021 එක දක්වා කියලා මේ අනුපාත ටික ලියාගන්න मेतन पलमु लक्ष हय नवे पलमु लक्ष पहा पोटाक वेरदीला पलवी लक्ष पहातम बद्य निधास पौदलिक बधु सहाय लक्ष पहा पलमु लक्ष पहा बद्य निधास पौदलिक सहाने की लक्ष पहा अंतिम अंतिम सीर विशेपीरुलासान प्रमाण सीर विशेहतराय पैदल सीर विशेहतराय अरे इधर दिदास विशेलामु लाक्षती है मध्य निदहास පළමු ලක්ෂ 30 බද්දෙන් නිදහස් පළමු ලක්ෂ 30 බද්දෙන් නිදහස් ඊළඟ ලක්ෂ 30ට 106යි ඊළඟ 106ට ලක්ෂ 30ට 112යි ඉතිරියට 118යි 2021 ඉඳන් බදු අනුපාත වෙනස් වුණා වෙනස් වෙච්ච බදු අනුපාත තමයි මේවා පළමු ලක්ෂ 30 බද්ද නිදහස් ඊළඟ ලක්ෂ 30ට 106යි ඊළඟ ලක්ෂ 30ට 112යි අ
අද කතා කළ කරුණු න්‍යායාත්මක වගේම අපි අභ්‍යාස වලින් කතා කරන නිසා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මම ওই බදු අනුපාත දුන්නේ දැන් ඔයාලගේ ස්ටඩි පැක් එක අනුව ටිකක් පරක් වෙලා බදු අනුපාත දීලා තියෙන්නේ. දැන් බද්ධ ගණනය කර කර අපි අනේකේ අපිට වාසියක් තියෙනවා. ඒක අපිට පොඩි ප්‍රැක්ටිස් එකක් තියෙනවා. ඒක නිසා මම කලින් එක ගත්ත බදු අනුපාත. එතන අපි දැන් දිගටම තියෙන ගණන් හදන්න. එතන මේ හදපු ගණන් ඔයාලා නැවත ගෙදදී හදලා ප්‍රැක්ටිස් වෙන්න. පැහැදිලිද? ප්‍රැක්ටිස් වෙන්න. එතකොට ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් ලොකු ප්‍රවීණතාවයක් ලබා ගන්න. හරි. එහෙමනම් මලාද තියෙන ප්‍රශ්න. අද දවසේට නවත් අපි කතා කරපු දේවල් නැවත බලා ගන්න, හදපු ගණන් නැවත හදන්න. එතකොට ඔබට දැනෙන අවබෝධය ඉහළ අවබෝධයක් ලැබෙනවා ඇත. හරි. එහෙමනම් සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා. නැවත මුණ ගැසෙන තුරු සතුටෙන් සැපෙන් ජීවත් වෙන්න. එහෙනම් සියලු දෙනාට උසස්මයි.